චිත්‍රාදිද්දි ඔයාට ගොඩක් වැරදෙනවද? ඔයා අඳින දේවල් හරියට ඔයාට ඇඳගන්න බැරිද? ඒ වගේම තමයි ඔයා නිතරම කඩදාසියේ මකන නිසා ඔයාගේ කඩදාසිය නිතරම සවුත්තු වෙනවද? ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ගේන්නේ කොහොමද අපි අපේ කඩදාසිය සවුත්තු කරගන්නේ නැතුව චිත්‍ර අඳින්නේ කියන එක ගැන. අද ඔයාලට මම ගෙනල්ලා තියෙන්නේ මම කරන ප්‍රී ස්කෙච් එකක්. ඉතින් ප්‍රී ස්කෙච් එකෙන් ඔයාට දැනගන්න පුළුවන් කොහොමද අපි අපේ වැරදි අඩුපාඩු හදාගෙන අපේ චිත්‍රය ඉස්සරහට ඇඳගෙන යන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එක ගේන මම ජනිත් වීරවර්ණ එල් කලාකාරයා. අද මට ටිකක් තලස්ථානී මිනිස්සෙක්ව තමයි අඳින්න හම්බ වෙන්නේ. ඒ නිසා මම එයාගේ ප්‍රී ස්කෙච් එකක් ගහ ගන්නවා. මොකද මෙයා මට ෆැමිලිය නෑ, මම මගේ ජීවිතේට දැකලා නැති නිසා. මොකද ඩිරෙක්ට් ඩ්‍රෝවින් එකක් මට මෙතෙන්දි කරගන්න බෑ. එක සැරේටම ඩ්‍රෝවින් එක කරගෙන මගේ වර්ක් එක අවධානමේ දාන්න බෑ. මොකද නිතර නිතර මකනවා කියන්නේ කඩදාසිය සවුත්තු වෙනවා. එතකොට කඩදාසිය සවුත්තු වෙන එක මගේ මුළු වර්ක් එකටම ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මං මේ වැඩේ කරන්නේ නැහැ. මම කරන්නේ මුලින්ම පොඩි ට්‍රයිල් එකක් බලනවා. ට්‍රයිල් එකක් නෙමෙයි, ට්‍රයිල්ස් කිහිපයක්ම මම මෙතෙන්දි බලනවා. ඒක හොඳ පුරුද්දක් එහෙම කරලා තියාගන්න එක මං ඉස්සරහට කියන්නම් ඇයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ විදිහේ ට්‍රයිල් එක කරන්න. ඒ කියන්නේ ප්‍රී ස්කෙචස්. අපි ඔරිජිනල් ඩ්‍රෝවින් එක කරන්න කලින් ඔයා ඩ්‍රෝවින් කරනවා නම් ඒක ඔයාට ගොඩක් හොඳ වේවි. ඉතින් මෙතෙන්දි මම ප්‍රොපෝෂන්ස්, ඒ වගේම විවිධාකාරයේ මෙෂර්මන්ට්ස් ටෙක්නික්ස් කිහිපයක් පාවිච්චි කරලා මම මෙතෙන්දි මෙයාගේ ප්‍රී ස්කෙච් එක ඇඳ ගන්නවා. මේක ෆ්‍රී හෑන්ඩ් විදියට තමයි සිද්ධ වෙන්නේ මගේ අතින්. ඉතින් චිත්‍රශිල්පියෙක් වුණාම අපි ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රෝවින්ස් කරන්න ඕන. චීට් මෙතඩ්ස්ම පාවිච්චි කර කර ඉන්නේ නැතුව. මොකද චීට් මෙතඩ් එකක් කියන්නේ චීට් මෙතඩ් එකක්. ආටිස් කෙනෙක් කියන්නේ අනිවාර්යයෙන්ම ෆ්‍රී හෑන්ඩ් වැඩ කරන කෙනෙක් වෙන්නම ඕන. ඔයාට ඩ්‍රෝවින් එකක් ඔයාගේ අත පාවිච්චි කරලා, ඒ කියන්නේ කොටු ගහන්නේ නැතුව, ට්‍රේස් කරන්නේ නැතුව, එහෙම නැත්නම් ප්‍රොජෙක්ටරයක් ගහන්න නැතුව ඔයාට අඳින්න බෑ කියන්නෙම එතන ආටිස් කෙනෙක් විදියට ඔයාගේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒක ඉක්මනටම හදාගන්න. එහෙම උනේ නැති වුණොත් ලෝක විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම මෙතෙන්දි කරගන්න ප්‍රී ස්කෙච් එක, මොකද මං අර කලිනුත් කිව්වා මෙයා මට ෆැමිලිය නෑ. අද මම මේ වර්ක් එකට පාවිච්චි කරන්නේ නැචුරල් චාකෝල්. ඒ වගේම චාකෝල් වරයිටිස් කීපයක් මම මෙතෙන්දි පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මං පැහැදිලි කරන්නම් දිගට මේ වීඩියෝ එක බලන අතර වාරයේදී මොනවද මම පාවිච්චි කරන්න කියලා. ඉතින් චිත්‍රයක් ඇඳගැනෙද්දී මං මුලින්ම කතාව පටන් ගන්නකොටම කිව්වා අපි මේ ට්‍රයිල් එකක් තමයි කරන්නේ. දැන් ක්‍රිකට් මැච් එකක් ගහන්න කලින් ඒ මැච් එකට සහභාගී වෙන ඒ ක්‍රීඩකයෝ පෙර පුහුණුවක් කරනවා. සංගීත කණ්ඩායමක් ස්ටේජ් එකකට නගින්න කලින් පෙර පුහුණුවක් කරනවා. ඒ වගේම අපිටත් පුළුවන් ෆයිනල් වර්ක් එක කරන්න කලින් පෙර පුහුණු කිහිපයක් කරගන්න. අනික මෙතෙන්දි මම කරන්නේ ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රෝවින් එකක්. ඒ කියන්නේ නිදහස් අතින් අඳින චිත්‍රයක්. ඇත්තටම කනගාටුයි මට මෙන්න මේ මෙතෙන්දි මේ ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රෝවින් කියන වචනයම භාවිතා කරන්න සිද්ධ වෙච්ච එක. මොකද ආටිස්ට් කෙනෙක් හැම වෙලේම අඳින්නේ ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රෝවින් විදියට තමයි. හැබැයි අද කාලේ වෙනකොට විවිධාකාරී චීට් මෙතඩ්ස්, කියන්නේ හොර වැඩ පාවිච්චි කරලා අඳින ක්‍රම නිසා ඉතින් අපිට ස්පෙෂලයිස් කරන්න සිද්ධ වෙනවා මෙතෙන්දි ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රෝවින් කියන එක. මෙතෙන්දි මම පාවිච්චි කරනවා විලෝ චාකෝල්. විලෝ චාකෝල් අපිට ඇඟිල්ලෙන් ස්වයිප් කරන්න
ඒවගේම තමයි ඇඟිල්ල පාවිච්චි කරලා ලිෆ්ට් කරන්න ඒ කියන්නේ අපි දාන වැලියු එක අඩු කරන්න මකන්න පුළුවන් අපිට ඇඟිල්ලෙන් ඉතින් මෙතන ස්කෙච් එක දාගන්න මට ගොඩාක්ම ලේසි දැල්ල සටහන ඇඳ ගන්න ගොඩක්ම ලේසි ඒ නිසා මම මෙතෙන්දි පාවිච්චි කරන විලෝ චාකෝල් එකක් ඒවගේම තමයි දැල්ල සටහන මේ මූලික අදීරය දාගෙන ඉවර වෙලා මම කරන්නේ මගේ අතින් පිරිමැද ගන්නවා මුළු චිත්‍රයම එතකොට මට එතන වැලියු එක අඩු කරගන්න පුළුවන් ඊට පස්සේ මම ස්විච් වෙන්නේ චාකෝල් පැන්සලකට ඉතින් මේ චාකෝල් පැන්සල මම ඊට කලින් රිවිව් කරා ඉතින් ඔයාලට මම උඩින් කාඩ් එකක් දාලා තියන්නම් ඒ කාඩ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මම රිවිව් කරපු වීඩියෝ එක බලන්න මෙන්න මේ චාකෝල් පැන්සලේ මේ චාකෝල් පැන්සල පාවිච්චි කරලා ඒ චාකෝල් පැන්සල් සෙට් එකේ තියෙන සොෆ්ට් චාකෝල් පැන්සල් තමයි මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ ඒ චාකෝල් පැන්සල පාවිච්චි කරලා මගේ ඩාර්ක්ම ඒරියා ටික තමයි මම මෙතන ඇඳගන්නේ මේ පෝට්‍රේට් එකේ තියෙන ඩාර්ක්ම ඒරියාස් ටික ඉතින් මම මුලින්ම කොණ්ඩයේ තියෙන ලයිට් ඇන් ෂේඩ්ස් ටික මතු කරලා ගන්නවා ඊට පස්සේ කණේ නාසයේ නාස් පුඩුවල ඒ වගේ තැන්වල තියෙන ඩාර්ක් ස්පොට්ස් මම දාගෙන ඉන්නවා මොකද දැන් මගේ channel එකත් එක්ක ගොඩාක් කාලෙක ඉඳන් රැඳිලා ඉන්න ඔයාලා නම් දන්නවා මම කොහොමද වැඩ කරන්නේ කියලා channel එකට අලුත් කෙනෙක් නම් ගිහිල්ලා මගේ පරණ videos තියෙනවා ඒවා බලලා එන්න එතකොට අවබෝධයක් ගන්න පුළුවන් මම කොහොමද චිත්‍ර අඳින්නේ චිත්‍රත් එක්ක වැඩ කරන්නේ කියලා ඒ වගේම තමයි ඉතින් අලුත් කෙනෙක් නම් ආයෙත් ඉතින් පුරපුනා කියන්න ඕනේ නැහැ subscribe කරන්න channel එක subscribe කරලා bell notification එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා එතකොට මම මේ වගේ educational video එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් ඔයාලට චිත්‍ර අඳින්න ලොකු ආසාවක් තියෙනවා නම් චිත්‍ර අඳින්න උවමනාවක් තියෙනවා නම් ඔයා වැඩිපුරම කරන්න ඕනේ ආටිස්ට්ලා අඳින චිත්‍ර අඳින විදිය ඇඳින විදිය දිහා ටිකක් බලාගෙන ඉන්න. ඉතින් ඒකට ඔයාට YouTube එකේ support එක ගන්න පුළුවන්. YouTube එකේ support එක අරගෙන ඒක බලාගෙන ඉන්න පුළුවන්. බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා ආටිස්ට් මොනවද කරන්නේ. ඇයි ඒ දේවල් කරන්න කියලා තේරෙනවා. ඒ තේරුම් අරගෙන ඔයාට ඔයාගේ ක්‍රමයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කිව්වා නේද මම දැන් පාවිච්චි කරේ සොෆ්ට් චාකෝල් පැන්සලක්. ඉතින් මම සොෆ්ට් පැන්සල් පාවිච්චි කරලා කරන්නේ මගේ ඩාර්ක් ඒරියාස් දාගන්න එක. ඒ වගේම තමයි ලයිට් ඇන් ෂේඩ්ස් කරගනිද්දී මම මෙතෙන්දි මීඩියම් පැන්සලක් පාවිච්චි කරනවා මොන්ට්මාර්ට් කියන බ්‍රෑන්ඩ් එකේ. ඒක පාවිච්චි කරලා මට හරි අපූර්වට මීඩියම් වැලියුස් දාගන්න පුළුවන්. එම ටිකක් විතර ඒක සොෆ්ට් පැන්සල්ට වඩා හાર્ඩ් නිසා වැඩි ඇඳෙන්නෙත් නැහැ ඒ නිසා අර මීඩියම් වැලියුස් ටික වැඩි නොවෙන්න මට දාගන්න පුළුවන්. ඉතින් අපිට මේ චිත්‍ර මකන්න නීඩ ඩිරේස් එකක් ඕන වෙනවා. ඉතින් ඔයා චාකෝල් වලින් චිත්‍ර අඳින්න පටන් ගන්නවා නම් නීඩ ඩිරේස් එකකුත් අරගෙන තියාගන්න. නීඩ ඩිරේස් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම ගොඩාක් කාලයකට කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. एक कार्ड मेन मे को दालती अना वाले एक बल पुलवा नीड डिरेज मुख दिखे चित्रशिल्पी कुणाम फ्री हैंड इगन गण अत्यावश्य නැතුව ඔයා මොකක් හරි චීට් මෙතඩ් එකක් පාවිච්චි කරනවා නම් ඔයත් හරියට රෙකෝඩින් දාලා ස්ටේජ් එකක නැගලා සින්දු කියන ගායකයෙක් වගේ ගානකට පත් වෙනවා. ඒ නිසා අවශ්‍යයෙන්ම ඔයා ෆ්‍රී හෑන්ඩ් අඳින්න ඉගෙන ගන්න ඕන. අඳින්න බැරි නම් අඳින්න පුළුවන් නම් ඉතින් ආයෙ ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන් මම මෙතෙන්දී කරගත්තා මොකද්ද නීඩ ඩිරේස් එක පාවිච්චි කරලා මගේ කලර් වැලියුස් වගේක් මම හදාගත්තා. ඒ කියන්නේ වැඩිපුර වැටිච්ච වැලියු ටිකක් මම මකලා අයින් කරගත්තා. ඒකෙන් මට අඩු වැලියුස් ටිකක් හදාගන්න පුළුවන්.
සාමාන්‍ය මම ඩාර්ක් පැන්සල් මුලදී පාවිච්චි කරනවා ඊට පස්සේ මම ලයිට් පැන්සල් පාවිච්චි කරනවා ඒකෙන් ඩාර්ක් පැන්සල් උඩ ඇඳුණත් ඒක ගාණක් වෙන්නේ නැහැ දැන් ලයිට් පැන්සල් වලින් ඇඳලා ඒක ඊට පස්සේ ඩාර්ක් පැන්සලෙන් වැඩ කරන්න ගියොත් අර ලයිට් ඒරියාස් වලත් ඇඳිලා වැඩි පොඩ්ඩක් අමාරුයි කරන්න පුළුවන් ගොඩක් දෙනෙක් ඒ වැඩේ කරනවා ඉතින් මට හුරු වෙලා තියෙන මේ ක්‍රමය එනිසා මම මුලින්ම ඩාර්ක් පැන්සල් පාවිච්චි කරන්නේ පස්සේ තමයි ලයිට් පැන්සල් එහෙම නැත්නම් හાર્ඩ් පැන්සල් පාවිච්චි කරන්නේ ඒක මට ලේසි ඉතින් මේක හොඳට මතක තියාගන්න මේක මගේ ෆයිනල් වර්ක් එකක් නෙමෙයි මේක කටු සටහනක් දල සටහනක් මට මොකක් හරි වැඩක් ආවොත් ඒ කියන්නේ කරන්න ජොබ් එකක් මට ආවොත් කමිෂන් වර්ක් එකක් ආවොත් මම අනිවාර්යෙන් ඒක ප්‍රී ස්කෙච් කරනවාමයි ඉතින් මෙතෙන්දි මම මේ චෝක් පාවිච්චි කරන්නේ රට වුණු හැමෝම ඉතින් ඉස්කෝලේ ගිහිපුවත් කට්ටියනේ ඉන්නේ ඉතින් ඔයාලා දන්නවා අපිට පාසල් වල තියෙනවා රට වුණු ඒ වගේ රට වුණු අපිට පාවිච්චි කරන්න පුළුවන් බොහෝම අඩු මුදලක් තමයි වෙන්නේ ඉතින් මෙතෙන්දි මම මේ පාවිච්චි කරන කඩදාසිය බොහෝම ලාභ කඩදාසියක් මෙතෙන්දි භාවිතා කරන්නේ ලංකාවේ කඩවල් වලින් ගන්න පුළුවන් කිලෝග්‍රෑම් ගානට ගන්න තියෙනවා බත් පාර්සල් වල තන්න පාවිච්චි කරන पेपर का एक मम्मी तेज मे पापची रही थिंग वाले स्केचस मे वगे लाभ दीवागरना इतकोट लोभ वेन्न ऊन तरह स्केच के रुड़वा अत दिगार किसी गेट लोकने तेज मे पापची के लिए पत्र कड़ दासी ये वगे मतमा लाभ कुलवा चाकोल पेसा से मम्मी तेज मे पापची के रही ඉතින් ඔයාට චිත්‍රකලාව ඔය තියෙන තත්ත්වයට වඩා උපරිම තත්ත්වයකට එහෙම නැත්නම් තියෙන තත්ත්වයට වඩා වැඩි දියුණු කරගන්න ඕන නම් ඔයාට පුළුවන් ජොයින් වෙන්න අපේ ඇඩ්මිට් ස්ටුඩියෝස් ක්ලාස් එකත් එක්ක. ඉතින් අලුතෙන් මම ක්ලාස් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දැන්ටමත් එක ක්ලාස් එකක් පටන් අරගෙන තියෙනවා බ්‍රහස්පතින්දා. ඉතින් ඒකට ජොයින් වෙන්න ඔයාලා කැමති නම් මම මෙන්න මේ පල්ලැහෙන් මගේ විස්තර දාලා තියන්නම්. कंटैक्ट डीटेल्स दाला कंटैक्ट डीटेल्स वाली वाट पुलवा अपे क्लास जॉइन वेला मैंने मे भी तीट फ्री हैंड अवगे मतम चित्रा दिन्न मूलिक देवाल्टी की इगनगन इवगे मतम मूलिक देवाल्टी की इगन पास मगे पोर्ट्रेट प्रोग्राम में कत्ते कत्ते पुलवा इवगे मतम वाला कमी शानर याकोस्ते वाले इगन गेम कटिगन पुलवा හරි ඉතින් මගේ පෝට්‍රේට් එකේ මම අවසාන අදීරයට යන්නේ පෝට්‍රේට් එක කියලා කියුණා කමන්නේ මේක ස්කෙච් එකක් ඉතින් ස්කෙච් එකේ අවසාන අදීරයට තමයි මේ අපි යන්නේ ඉතින් මට මේක අඳින එකේ උවමනාවද මුනේ මෙයාගේ පොඩ්ඩක් මූණ හොර නැත්නම් මෙයාගේ මූණ මොන වගේද කියලා साइड प्लेन मून वगेद पुड़ी अद्देन एकटेना मून अगत्म इसरा पत्ती फ्रंट व्यू कत्तीनवा साइड व्यू कत्तीनवा बैक व्यू कत्तीनवा थिंक मट मेत नूने साइड व्यू मून वगेद यागे मून मून वगेद यागे फीचर्स तीन मून विधिटद एस नास खट खंग वगेद पीटल तीन मून विधिटद गेला पुड़ी अद्देन एकटेना ये बड़े स्केच चक्कर कत्ती තිංග ඔයාලත් වැරදීම් අඩු කරගෙන වැරදෙන්න ඔයාගේ කඩදාසිය සෞත්තු වෙන එක තමයි සිද්ධ වෙන්නේ මොකද ඔයා ගොඩාක් මකනවා මකනකොට ඔයා අඳින කඩදාසිය ගොඩාක් ඉක්මනට සෞත්තු වෙනවා ඒ නිසා තමයි ඔයා කොච්චර හොඳ කඩදාසියක් පාවිච්චි කරත් ඩාර්ක් වැලියුස් වලට යන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒක ඒ නිසා කඩදාසිය ඇතුලේ ටෙක්නික් එකකට නැමිනා ඔයා හැම වෙලෙම වැරදි මකන්න යනවා නම් ඒ මැකීම බොහෝ දුරට අඩු කරගන්න සිද්ධ වෙනවා නැත්නම් මකලා කොහොම වෙච්ච කඩදාසියක තමයි ඔයාට චිත්‍රය ඉවර කරගන්න වෙන්නේ අනිත් එක තමයි පොඩි උපදෙසක් දෙන්නම් මේ දවස්වල සීතලේ චිත්‍ර අඳිනවා නම් ඔයාලා වැලන්ටයින් එක වෙනුවෙන්
එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ හෙයා ඩ්‍රයර් එකක් තියාගෙන හැම වෙලෙම චිත්‍ර වේල වේල අඳින්න. මොකද වේලෙන්නේ නැති කඩදාසියක අපි අඳාම අපිට ඕන කරන වැලියුස් වලට යන්න බෑ. ඉතින් මගේ ඩාර්ක්ම වැලියු ටික මම දාගන්න මෙතෙන්දී මම කම්ප්‍රෙස් චාකෝල් ස්ටික් එකක් තමයි මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ කම්ප්‍රෙස් චාකෝල් ස්ටික් එකෙත් මේක සොෆ්ට් එකක් පාවිච්චි කරන්නේ. ගොඩක්ම ඩාර්ක් මේක. डार्क वैल्यू उसे अभी मे वगे देवल पावित करना पुल अंगे थिंग मेतन मैं चाकोल पेनसल पावितरा ये मत मैं मे कंप्रेस चाकोल स्टिक पावित करना ईटम तरह इसर वेला पावित करा विलो चाकोल नेचुरल चाकोल अभी पावित करा चित्रे स्केच कर स्केच कर पावित करे මේ විදියට තමයි අපේ ස්කෙච් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. ආයෙත් කියනවා. එහෙනම් බොහොම ස්තුතියි. අද channel එකත් එක්ක එකතු වුණාට. මං ගිහින් එන්නම්. ආයුබෝවන්. මව ජනේ.